කව්පි මුං කඩලවැනි දේ හෝ පිටි කරන ලද ඕනෑම දෙයක් හෝ යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන්නට ඔන්න හොඳ අවස්ථාවක්. අතරම මේ පැකින් ඉන්ඩස්ට්‍රි එකේ විවිධ යන්ත්‍ර නිෂ්පාදනය කරනවා. ඒ අතරින් මේ යන්ත්‍රය විශේෂ වෙන්නේ පුරා මධ්‍ය පරිමාණ අපේ ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන කරන අයට. මේක නව නිර්මාණයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඊට අමතරව මේ අපනයන ආනයන ආදේශකයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. අපි හිතමු මේ දැන් ස්පයිස් රේන්ජ් එක කවුරු හරි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට ග්‍රයින්ඩින් මැෂින් ලෝකලි නිෂ්පාදනය කරන යන්ත්‍ර ගන්න තියෙනවා. ග්‍රේඩින් වගේ තව සෝටින් වගේ මැෂින් අතරම තියෙනවා නම් ඒගොල්ලන්ට හොඳ වැලියු ඇඩිෂන් එකක් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න පුළුවන්. පැකින් මැෂින් එකක් තියෙනවා. ඒතර ස්වයංක්‍රීය පැකින් මැෂින් එකක් අපි හිතමු ආනයනය කරා කියලා. දැන් දැනට ලෝකේ භාවිතා වෙන මැෂින් වර්ග තියෙනවා කීපයක්. එකක් පවුඩර් වලට පිටි වගේ දේවල් ඊළඟට ග්‍රැනියුලර් ඇට වගේ දේවල් වලට සහ ලික්විඩ් වලට. ඒතර පිලින් පාට් එකේ තමයි මේ වෙනස තියෙන්නේ පැකින් මැෂින් එකේ. දැන් අපේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුට ඔය ආනයනය කරන මැෂින් එකක් ගත්තොත් එකක් නෙමෙයි තුනක් විතර ගන්න වෙනවා. ඒකට උදාහරණ තමයි දැන් ස්පයිස් කරන කෙනෙකුට ස්පයිස් අපේ තියෙනවා මිරිස් කුඩු 3-5 කුඩු ඊට පස්සේ අබ ගම්මිරිස් මේ කුදුරු මහදුරු කොත්තමල්ලි ඔය වගේ අර ග්‍රැනියුලර් රේන්ජ් එක සහ පවුඩර් රේන්ජ් එක දෙකම යටතේ එන 3-5 වල්. ඒතර එයාට ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න ගියොත් මේ මුළු රේන්ජ් එකම ඕන වෙනවා. ඒතර එයාට සිද්ධ වෙනවා ස්වයංක්‍රීය යන්ත්‍රය වලට යනවා නම් මේ වර්ගයේ මැෂින් දෙකක් ගන්න. ඒ නිසා තමයි අපි ඒකට සඳහමක් විදිහට තනි මැෂින් එකක් හඳුන්වා දෙන්නේ. මේ තියෙන්නේ ස්පයිරල් එකක්. මේකට කියන ඔගර් ෆීලිං ෆීඩර් එකක් කියලා. මේක චවුඩර් කොටසක් එනවා මේ ෆීඩර් එකේ මෙන්න මේ වගේ. එතකොට පවුඩර් එකක් පැකට් කරනවා නම් මේ වගේ කොටසකට වැටිලා ඒකේ තියෙන ස්පයිරල් එකෙන් තමයි කැරකිලා ෆීඩින්. එතකොට මේක කිරනව නෙමෙයි පවුඩර් වර්ග වල මෙෂර්මන්ට් එකක් එන්නේ. ඒකේ කැරකෙන ටර්න් ගානට අදාළව තමයි මේ සමානුපාතිකව අපිට බර කම්පෙයාර් කරගෙන තරාදියකින් මැනගෙන ඒ ටර්න් ගාන මැෂින් එකේ සෙට් කරනවා. ඒතර ඒක පවුඩර් වලට. ඊට පස්සේ ග්‍රැනියුල වලට ගනවනම් ඉලෙක්ට්‍රොනික වේයර්ස් වල තියෙන ක්‍රමයම තමයි මේ වගේ කප් එකකට වැටිලා මේක ලෝඩ් සෙල් එක يعني බර කිරන ඉලෙක්ට්‍රොනික ක්‍රමයකින් කිරලා මැෂින් එකට ෆීඩ් කරනතර එකම සීලින් පාට් එක තිබ්බට මැෂින් එකේ උඩ ෆීඩින් කොටස වෙනස්. ඒතර මැෂින් වර්ග සම්පූර්ණයෙන් දෙකක් තමයි මේ පවුඩර් සහ ග්‍රැනියුල කියන වර්ග දෙකට වෙන වෙනම තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් එකේ හෙවි ඩියුටි ලොකු මැෂින් වල කොස්ට් එක බැලුව සාමාන්‍ය සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට දරන්න පුළුවන් මට්ටමේ නෙමෙයි. ඒ දෙකම සම්පූර්ණයෙන්ම ආනයනය කරන්න සිද්ධ වෙනවා. දේශීයව නිෂ්පාදනය කරන්නේ නැහැ තවමත්. ඒකට විසඳුමක් විදිහට ආරම්භ කරන අයට අපිට මේ මුළු රේන්ජ් එකම කවර් කරන්න මැෂින් තියෙනවා නම් ඒක ලොකු පිටුහලක් වෙනවා. ඒගොල්ලන්ගේ මික්ස් ස්පීඩ් එක එහෙම්මම මාකට් එකට දාන්න නැතුව ඒගොල්ලන්ට වැලියු ඇඩිෂන් එකක් දීලා මේක පහසුවෙන් ඔටෝමැටික් මැෂින් එකකින් මේ මුළු රේන්ජ් එකම කවර් කරගන්න පුළුවන්. අපේ නිෂ්පාදනය ඇත්තටම නව නිර්මාණයක් වෙන්නේ එතකොට දැනට ඒ වගේ දෙකම කම්බයින් කරපු යන්ත්‍ර නැති නිසා. ඒක දරා ගන්න පුළුවන් වියදමකින් මේ මුළු රේන්ජ් එකම කවර් කරන්න පුළුවන්. ඒකට ඇත්තටම කස්ටම් ඩිසයින් එක අපේ තියෙන ප්‍රොඩක්ට් වලට ගැළපෙන විදිහටම අපි ඩිසයින් කරපු දෙයක්. කාර්මික දෙනු සම්බන්ධ ඔය කරගෙන මේ කුරුඳල මිෂින්නව නිෂ්පාදනය කරා. විශේෂයෙන්ම මම මේ නිෂ්පාදනය කරේ කුඩා ගුරුතුමතු හිමියන් මේ අරමුණු කරගෙන. මොකද හේතුව ඒගොල්ලන්ට මේ ගුරු තරණ කට්ටිය හොයාගෙන හරිම අමාරුයි. ඒගොල්ලෝ ගොඩක් වෙලා දැන් මේ ශේෂ්ත්‍රයෙන් අයිමි වෙන පොඩි පොඩි අයිමීමක් වෙන ඒගොල්ලෝ. මොකද හේතුව මේ තරණ කට්ටිය හොයාගෙන බැරි එක. අනික අපි තරණ කට්ටිය හොයාගන්න වෙන අපි ඒගොල්ලන්ට භාගර භාගයක් දෙන්නත් ඕනේ. කුරුඳු වගාවේදී කුරුඳු අස්වනු සකස් කිරීමේදී
කුරුඳු තැලීමට පුහුණු ශ්‍රමය අවශ්‍ය වෙනවා. ඉතින් කුරුඳු තැලීමට යන්ත්‍රයක් යොදා ගැනීමෙන් ඒ වැඩේ කාර්යක්ෂමව කළ හැකි වෙනවා. මේක සාමාන්‍ය පොඩි පවුලක් ඒ කියන්නේ පොඩි කුරුඳු වත්තක් තියෙන එකිනෙකට මේක ගත්තා නම් පවුලේ කට්ටිය එකතු වුණා නම් මේක කරගන්න පුළුවන් අපිට ඒක ලොකු බලාපොරොත්තුවක් අපිට ඉතුරු අනිත් මේ තන කට්ටිය දෙන මුදල තමයි ඉතුරු වෙන්නේ මේක. ඒකිනෙක මම ගොඩක් මම මේක මේ නිෂ්පාදනය කරේ කුඩා කුරුඳු දෙහිමියන් අරමුණු කරගෙන. කුරුඳු වගාව ගෘහස්ත මට්ටමින් කරන කෙනෙකුට තමන්ගේ අස්වැන්න තමන්ටම සකස් කරගන්න හොඳ අවස්ථාවක්. සාමාන්‍යයෙන් පැය භාගයකට අමු කුරුඳු කිලෝ එකක් තරම් පුළුවන් මේකෙන්.